ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලි රඟමඩල. මලින්ත දේශප්‍රිය රචනා කළ නාට්‍යයක්. රඟපෑම් තුෂිත වීරසිංහ, රංග වීරසිංහ, ලීරියන් පෙරේරා, ලාල් සරත් කුමාර, චොවිනිකා වේවිතාන, මේලිකා මද්දුව. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රඟමඩල. නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. ලුහුබඳින්නෝ ඇන්ටන්, මොකද අලුත් කොල්ල කියන්නේ? හරි හරි, මගේ බඩුවලට අත තියන්න කවුරුත් නැති විත්තියේ ඌට කියලා ටිකක් ඔය බය නැති කරලා දානවා. ඔව් ඔව් ඔව්, ඔක හැමදාම කියන්න ඕනේ නැනේ. කියනවා කවුරු හරි වාහනේ නැවැත්තුවොත් සූර්යකාන්ත ෆ්ලෝරා මහත්තයාගේ කියන්න කියලා. තමස දන්නවනේ. හරි හරි හරි, කොහොම හරි බඩු ටික ගල්කිස්සට ගියාම ඇති. මේ එතෙන්දෙහි මල් කඩේ ළඟට එකෙක් උකේ ලොරි බාගෙට මල් කූඩ ටික පටවන්න කියනවා. ඌ අයිසේ, ඔය හැම මගුලක්ම කරන්න කලින් ඒකොල්ලගේ බය අරිනවා. ඌක බයෙන් බයෙන් ගිහින් වෙන මොකෙකුට හරි බදරුනොත් අපි ඔක්කොම සුන්. දන්නවනේ. හරි, අන්න හරි හරි හරි. බුදු සරණයි, රත්නත්තරේ පිහිටයි. උපන් හඳුරියේ දුකක් අහලන්න තිය පේ අඩවියේ. මොකද නිකන් රේඩියෝ එක දාලා වගේ. ඇයි ඇයි මොකද? සූර්යකාන්ත වලව්වෙන් ආපු සන්තුෂ දැන් මල් ව්‍යාපාරයක අයිතිකාරයෙක්. හිනා තමයි. මේ තමුසෙටයි කෙල්ලටයි මං මේ කියලා අඩුව පාඩුවක් කරලා තියනවද? ඒ වුණත් ඉතින් ගිනිගොඩක තමයි. ඒ වුණත් මේ වුණත් නෙමෙයි ජයමිනි. ගේම ගැහුවා, ගේම ගැහුවා, එච්චරයි. පුංචි පොට්ට එකක වවපු සූර්යකාන්ත පැලේකුත් අරගෙන තමුසෙවත් පන්නගෙන රුහුණු කුමාරියේ නැගලා කොළඹට ආපු මම දැන් මෙහෙම ඉන්න එක ගැන පුදුම. ඔයාට නෙවෙයි ජයමිනි, මට තෙප්පිච්චියක් නැතුව, එක බල්ලෙක්වත් නැතුව, යන්නේ නැ තැනක් ගැන මෙලෝ අදහසක් නැතුව ඔයාවත් පන්නගෙන ආපු මට FB එකේ දැකලා මරදාන පාලම උඩදී මුලිච්චි වෙච්ච විල්බට් අයියා හඳ තමයි මේ හැමදේම. විල්බට් අයියා. අම්මපා ලැච්ච නැත්ද සන්තෝෂවට? ඔයාගේ හෘද සාක්ෂිය කෑ ගහලා අහන්නේ නැත්ද? කණ්ඩ තුන්නු අත හපා කහපු ගුණමකු බල්ලෙක් නේද මම කියලා? මොකද සද්ද නැත්තේ? ඇති, ඔක නවත්ත ගන්නවා. මේ ගේම් එකේ හැටි එහෙම තමයි.
තමන්ගේ ඉස්සරහින් තමන්ව ඉස්සර කරගෙන යන්නේ තමන්ගේ හොඳම බොක්ක උනත් තමන්ගේ වාහනේ ඉස්සරහට ගන්නම වෙනවා ජයමිනි. මේක බටයක් ඇතුලේ වාහන පදින රේස් එකක් ජයමිනි. ඔව්, ඉස්සරහයිකාව ඕවටේක් කරන්න වෙනවමයි, නැතන් පිටිපස් එක මාව ඕවටේක් කරනවා. එක තමයි ජයමිනි සිස්ටම් එක. අපූරුවට කියන්න පුළුවන් ඔයාට. නෑ නෑ දෙයනේ නෑ. විල්බට් අයියා, ඇයි ඔය වගේ බිස්නස් එකක් පටන් ගත්තේ? හරි ලේසි එහෙම කියලා නතර කරගත්තම නේද? කොහොමද සන්තුෂ ඔයා මේවා කියන්නේ? මීට අවුරුදු 15කට ඉස්සර ඔයාගෙන් මන් දැක්ක එයාතරි කෝ සන්තුෂ දැන්? ආදරේ නැතුව නෙවෙයි ජයමිනි. මං කොහොමද මේවා තවත් තේරුම් කරන්නේ? ඉතින් ඔයාට එන්නත් එක රණ්ඩු කරන්නේ පොඩි ළමයි වගේ මොකක්ද අනේ? සරලා, පැත්තකට යනවද ඔයා? ඒ තමයි මේ. නෑ නෑ, මේ ඔයාට තේරෙන්නේ නෑ මේවා තාම. කවදා හරි ඔයාට දැනෙන දවසක් එයි. අනේ දාට දැනගත් තමයි ඇති. ඒ තමයි මේ සරලා. මොකක්ද පුතේ, ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා. ඔයා මේ ඔළුවට දාගන්න එපා පුතේ. අපි ලක්ෂ ගාණක් වියදම් කරලා ඔයාව යුනිවර්සිටි එකකට දැම්මේ හොඳට ඉගෙනගෙන වැදගත් රස්සාවක් කරන්න. අඩුම ගානේ තමන්ගේ හස්බන්ඩ්ටවත් සෙකන්ඩ් වෙන්න නැතුව ජීවත් වෙන්න. එහෙම නැත්තම් ඉතින් වෙන්නේ මේ මට වගේ ඔයාටත්. ඔව්, කියන්නේ කියන්න. මට අන්තිමේ උනේ සන්තුෂ කියන ප්‍රේමවන්තයා හිමි වෙච්ච බිරිඳක් වීම විතරයි. අම්මේ මොනවද මේ කියන්නේ? ඇත්ත පුතේ. ඔව්, ඒක තමයි ඇත්ත. ඇත්ත ඇත්ත. අපිත් වැදගත් රස්සාවක් කරන්න හිතන් නෙවෙයිද කැම්පස් වලින් අවුට් වුනේ? කලා උපාධියක් යාන්තම් හදාගෙන කොහේ හරි ඉන්න දේශපාලුවෙක්ගේ ලැයිස්තුවෙන් ලිපිකාර රස්සාවක් කරන්න වෙයි කියලා මට කලින් දැනුණා නම් මං ජීවිතේට කැම්පස් යන්නේ නැහැ. ඔව් අම්මා, තුට්ටු දෙකේ පටියක් කරන් ජීවිතේ ගෙනියන්න පුළුවන් රටකද ජයමිනි අපි ඉන්නේ? එතකොට මේ බිස්නස් එක හොඳයි. එහෙමද? හොඳයි තමයි. තාත්ති, ඕන දෙයක් කරලා කියන්න ඕන තරම් මේ වගේ. හෙලෝ සරලා, මට ඊයේ කතා කරන්න බැරි වුණා. පැටියෝ තමයි. මං ඊත් බලන් හිටියා මොකද ඔයා පරක්කු කියලා. මේ මොනවද ශබ්ද වගේ ඇහෙන්නේ? ආ, අපේ තාත්ති අම්මි ආගිව්මන්ට් එකක. ඒකයි මේ මොකද අදහස දාලා බැලුවේ නැද්ද? එයා කැමති වෙන එකක් නෑ නිෂාන්. ඇයි ඇයි සරලා? අනේ මොකද හිතන්නේ පා නිෂාන්, එක දවසක් කිව්වා. මොකද ටීවී එකේ නිවුස් එකක් යද්දී ලේමෝල් කරන අයට අපේ තාත්ති හොඳටම බැන්නා. එහෙමද?
අනේ දිශාන්, ඒ තාත්තේ හිතන හැටිනේ. I'm sorry අනේ. It's okay Sarala, don't worry. අනේ දිශාන්, එක දවසක් ඔයාගේ තාත්තගේ නම ඇහිලා අපේ තාත්ති කිව්වා මේ ඔයාගේ තාත්ති සල්ලි හොයන්නේ තේජමාන්න ඇමතිත් එක්ක ඩ්‍රග්ස් ඩීල් කරලා කියලා. අනේ දිශාන්, ඩාලින්, මං හිතන්නේ මගේ තාත්තා එහෙම කරයි කියලා. තේජමාන අංකල්ගේ පොලිටික්ස් වලට මගේ තාත්තා ෆන්ඩ් කරපු බව ඇත්ත. ඒ වුණාට මං හිතන්නේ සරා මේ ඒක තමයි. ඒ අපේ තාත්ති හිතන හැටිනේ දිශාන්නේ. අපිට එතකොට මේ ඩ්‍රීම් එක ඩ්‍රීම් එකක්ම වේද සරා? සරා, සරා, there you are silent. අනේ මන්ද දිශාන්, නෑ එහෙම වෙන්න දෙන්නේ නෑ. මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ දෙන්නම යමු ඕස්ට්‍රේලියා. සරා, සරා. අනේ මන්ද දිශාන්, that's good. ගිහින් අපි මැරි කරලා සෙටල් වෙමු. That's all. සරලා, අන්න අම්මි කතා කරනවා. මේ හරි හරි, මම පස්සේ කතා කරන්න. Goodbye. Love you. සරලා, අම්මි මේනවා. කාගෙන්ද දරුවෝ ඔච්චර දිග කෝල් එක? මේ 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 අපේ කැම්පස් එකේ යාළුවෙක් අනේ. හා, කොහෙද ඉතින් ඔය යන්නේ? පොඩක් මෙහාටෙන්. සන්තෝෂ, ඔයාම කියන්නකෝ ඉතින්. පුතේ සරලා, විතාන ට්‍රේඩින් කම්පැනි එකේ මුදලාලි දුවගෙන ඇහුවා. ඒ මොකටද තාත්තී? මේ සම්පූර්ණ දීපලටම උරුමකාරයා මේ විතාන මුදලාලිගේ එකම පුතා. ඉතින් කියන්නේ? අනේ තාත්ති, මේ මට ඕවට තව කල් තියෙනවා. අනිත් එක, තාත්තිට බිස්නස් කාරයෙක් ඕන වුණාට මේ මට ඕන කරන්නේ මනුස්සයෙක්ව. තාත්ති, ආයිනම් ඕව මගෙන් අහන්න එන්න එපා. සරලා, මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්. නම්ගිය පාතාල කල්ලි නායකයෙකු වන කුඩු නින්ජා මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබුවා. මහරගම හින්තුඩුව පාර අසල සිය මෝටර් රථය හරස්කොට T56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව අසල ඇති CCTV රූප මගින් අනාවරණ වුණා. මෙම සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. නියම දකින්නේ ඝාතනයට ලක් වූ කුඩු නින්ජා පැමිණි එම මෝටර් රථයේ මහරගම දෙසින් පැමිණි තාත්ති මෝටර් රථය හරස්කොට වෙඩි තබා ඝාතනය කළ අයුරු කතා කරන්න සරලා.
තවසක ඔක වෙන විද්‍යමන්ත මිටිය පුත්තේ දැනගෙන උන්න දොරාරින්න ඉන්න දැන් අපිට කෝකත් එකයි තුයි අනේ පාපි පාම්මි සරලා මම ඩිෂාන් ඩිෂාන් සරලා කලබල වෙන්න එපා ආන්ටි මම විස්තරේ ඔක්කොම දන්නවා අපි මෙහෙන් යන්න සරල කවුද මේ මේ ඩිෂාන් අනේ මං අම්මිලට මේ කතා කර කර ඉන්න වෙලාවක් නැහැ හරි ආන්ටි ප්ලීස් ප්ලීස් මට සරලව තනි කරන්න බෑ ඒකයි මම මෙහේ ආවේ හරි 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 තව ටිකක් කැමරා අරගෙන රිපෝටර්ස්ලා මෙතන පෙරේ ඉත කලින් අපි කොහෙට හරි යමු මෙහෙන් අපි යමු අම්මේ මේ හැමදේම තාලා තාත්තිව තාලා තාත්ති තාත්ති මට ආදරේ නම් මේවද කරන්නේ ආ ආමි මට කියන්න මොනව කට මනුස්සය කාලේ ඉඳලා සූර්යකාන්ත පැලේකුත් අර මාවත් තරං ආවේ මෙහෙම ජීවිතයක් ගත කරන්න හිතාගෙන නෙවෙයි හිතාගෙන නෙවෙයි පුතේ මගේ සන්තුසු උතුරගත්ත උන්ට හොඳක් නං වෙන්න එපා පුතේ අම්මි අනේ අම්මි අම්මි අනි සරා මේ අපිට තව වැඩි වෙලාවක් නැහැ යමු මේ මගේ කායක අර පාර අනිත් පැත්තේ නවත්තලා තියෙනවා ඉක්මන් කරන්නකෝ මේ තවසක් විතර කොහරි ගිහිල්ලා ඉඳලා මේ ડોකියුමන්ට්ස් හදාගෙන අපි වෙන රටකට යමු එහෙනම් මේ අපි වරදක් කරලා නැහැනේ සරා මට බෑ මට බෑ දිෂා Are you fool? Yama, please! Shit! Oh, come here, right? අපි යහක බලන්
මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්. අපරාධ රැසක හා ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් වැලක සුළමුල කුඩු නිංජා නොහොත් සන්තුෂ සිරිමවන් ඝාතනයෙන් හෙළිව තිබේ. ඔහුගේ නිවස තුළ කිසිදු සැක කටයුතු දෙයක් හමු නොවූ බව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය විශේෂ පොලිස් කණ්ඩායම සඳහන් කරයි. මොහු සියලු පාතාල ක්‍රියා ඉතා සූක්ෂමව සිදු කර ඇති බව අනාවරණ වෙමින් පවතී. වැඩිදුර කරුණු සනාථ කර ගැනීමට ඔහුගේ බිරිඳ, දියණිය හා බෑනා විශේෂ ප්‍රශ්න කිරීම් ඒකකයේ රඳවාගෙන සිටී. මෙවැනි ක්‍රියා පාලනය කිරීමට රජයේ ගෙන සන්තුස්ස සන්තුස්ස උඹ දන්නේ නෑ මේ විතාන මුතලාලි කියන්නේ කවුද කියලා. දේශප්‍රිය රචනා කළ නාට්‍ය රංගපෑම් විතාන තුෂිත වීරසිංහ, ඩිෂාන් රංග වීරසිංහ, සංනිවේදක හිලේරියන් පෙරේරා, සන්තුෂ් ලාල් සරත් කුමාර, සරලා ජොවිනිකා වේවිතාන, ජයමිනි නීලිකා මද්දුම, ආද සංකලනය මලින්ත දේශප්‍රිය, ගුවන් විදුලි රංග මඩල, වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක්.